සම්ප්‍රදායිකව දේශපාලනයෙන් ඈත්ම වෙලා හිටපු කණ්ඩායම් අද අපිත් එක්ක ශක්තිමත්ව එකතු වෙලා තියෙන කණ්ඩායම් බවට පත් වෙලා තියෙනවා. සැප්තැම්බර් මාසයේ 18 වෙනකොට, ඒ කියන්නේ තව දින කීපයකින්ම අපේ මැතිවරණ කටයුතු අවසන් වෙනවා. ඊට පස්සේ තව දවස් දෙකයි අපි මේ රටේ ඉතිහාසය වෙනස් කරන ඒ ජනාධිපතිවරණේ කොටස්කරුවන් බවට පත් වෙන්න නියමිතයි. අද වෙනකොට ඉතාමත්ම පැහැදිලි, මේ රටේ බහුතරයක් ජනතාව, අති බහුතරයක් ජනතාව මේ රටේ සියලුම ප්‍රදේශ නියෝජනය කරන, සියලුම ජාති, ආගම්, ගොන්තීන්, සමාජ ස්තර මේ සියල්ලම නියෝජනය කරන බහුතර ජනතාවක්, මේ රටේ බහුතර පුරවැසියන් පිරිසක්, මාලිමාවේ ජනාධිපති අපේක්ෂක අමර කුමාර දිසානායක සහෝදරයා මේ රටේ 9 වෙනි ජනාධිපති කරන්න ඒ තීරණේ අරගෙන ඉවරයි කියන එක ඉතාමත්ම පැහැදිලි. අපිට ලැබෙන සියලුම තොරතුරු වලින්, බුද්ධි අංශ වාර්තාද, විවිධ සංවිධාන වලින් කරන ඒ පරිශ්‍රණ වලින්ද, අපිට මුණ ගැහෙන සියලුම අය තුලින්ද අපිට ඒ පරිවිඩය තමයි තහවුරු වෙන්නේ. ඒ නිසා 21 වෙනිදා මාලිමාවේ ජයග්‍රහණය තහවුරු වන බව ඒක ගැන කිසිම සැකයක් නැහැ. හැබැයි ඊටත් එහා අපි මේ වෙනකොට ජයග්‍රහණ ගණනාවක් ලබාගෙන තියෙනවා. මම දකින විදිහට ඒ ජයග්‍රහණ වලින් මූලික එකක් තමයි මේ වෙනකොට ජනතාව, මේ රටේ ජනතාව තුළ ඇති වෙලා තියෙන පිබිදීම, මේ රට ගැන ඇති වෙලා තියෙන බලාපොරොත්තුව, මේ රට හදන්න පුළුවන් කියලා ඒ ඇති වෙලා තියෙන හැඟීම, සාමූහිකව අපි සියලු දෙනා එකතු විය යුතුයි කියලා ඇති වෙලා තියෙන හැඟීම අපි දැනටමත් ලබාගත් ජයග්‍රහණ. අවුරුදු 2-3කට කලින්, අවුරුදු 2ම මාත කලින් වුණා 2022 මේ රට බංකොලොත් වුණා කියලා ප්‍රකාශයට පත් වුණාම, ඒ වෙලාවේ මේ රටේ ජනගහනය හිටියේ මේ රට ගැන පුදුම කලකිරීමකින්. තමන්ගේ කාර්යභාරය තමන් පුරවැසියන් හැටියට මේ රටේ සංවර්ධනයට, මේ රටේ දේශපාලන ක්‍රියාවලියට සම්බන්ධ වීම පිළිබඳ විශාල කලකිරීමකින්. දේශපාලනය කියන එකම එපා වෙලා හිටියේ. මිනිසුන්ට දේශපාලනය කියන්නේ හරිම හිලිකිත දෙයක්. කිසිසේත්ම නෑ, ගෞරවණීය හොඳ හෘද සාක්ෂියක් තියෙන අය දේශපාලනයට සම්බන්ධ විය යුතු නෑ කියන මතයක් එක්ක හිටියේ. තනි තනිව තමන්ගේ ප්‍රශ්න විසඳගෙන තමන්ගේ ගෙදර තුර හිර වෙලා, එහෙම නැත්නම් තමන්ගේ ගෙදර ඒ ආසන්න පවුල ඒ ටික විතරක් බලාගෙන ඉන්න ඕනේ කියන හැඟීමක් එක්ක තමයි බහුතරයක් හිටියේ. හැබැයි අද වෙනකොට මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? අද වෙනකොට සිද්ධ වෙලා තියෙන්නේ මේ රටේ ජනතාව තුළ විශාල පිබිදීමක් ඇති වෙලා, පුරවැසියන් හැටියට අපේ බලය, අපේ බලපෑම හොඳින් තේරුම් අරගෙන තියෙන්නේ. අද තවදුරටත් මේ රටේ ඉන්නේ ඡන්දදායකින් නෙවෙයි, මැතිවරණයකදී විතරක් එළියට එන, මැතිවරණ කාලයේදී විතරක් දේශපාලනය ගැන කතා කරන, අර සම්ප්‍රදායික විදියට දේශපාලනය ගැන හිතලා සම්ප්‍රදායිකව අර පුරුද්දක් හැටියට ඡන්ද දෙන පුරවැසියෝ ඡන්දදායකයෝ නෙවෙයි දැන් ඉන්නේ. අද ඉන්නේ දේශපාලනිකව අවබෝධයක් ලබාගත්ත, සංවිධානය වෙච්ච, අවදි වෙච්ච පුරවැසියන්. ඒ කියන්නේ ඒ තුලින් තමයි අද ඇත්තටම අපේ රටේ විශාල වෙනසක් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ රටේ ජනතාව වෙනස් වෙලා තියෙන්නේ. ඔවුන් ඡන්ද දෙන විදිය වෙනස් වෙලා තියෙන්නේ. ඡන්ද දෙන හේතුව වෙනස් වෙලා තියෙන්නේ. දේශපාලනිකව සංවිධානය වීමට ඉදිරිපත් වෙන්නේ මෙන්න මේ හේතු නිසා. මෙතන ඉන්න කවුරුවත් ඔබ වේදිකාවේ ඉදිරියේ, වේදිකාව මත අපි ඉන්න කවුරුවත් උනා මෙහෙම එකතු වෙලා තියෙන්නේ කිසියම් පුද්ගලික අවශ්‍යතාවයක්, පුද්ගලික වමනාවක් වෙනුවෙන් නෙවෙයි.
මට මේක ලබා ගන්න මාලිමාව එක්ක එකතු වෙනවා, මට රස්සාවක් ලබා ගන්න, මගේ දරුවට රස්සාවක් ලබා ගන්න, එහෙම නැත්නම් මට වෙන මොකක් හරි කරගන්න, එහෙම පුද්ගලික අදහසක් එක්ක නෙවෙයි අපි කවුරුවත් මෙතන එකතු වෙලා තියෙන්නේ. අපි සියලු දෙනාටම තියෙනවා විශ්වාසයක් මේ රට හදන්න පුළුවන් කියලා. අපි සියලු දෙනාටම එකතු වුණොත් මේ රට හදන්න පුළුවන් කියලා, මේ රට හැදිය හැකි කියලා බලාපොරොත්තුවක් අප තුළ ඇති වෙලා තියෙනවා. අපි සියලු දෙනාටම අවශ්‍ය වෙලා තියෙන්නේ මේ රට මීට වඩා හොඳ තැනකට ගේන්න. පොහොසත් රටක්, අපි සියලු දෙනාටම ලස්සන ජීවිත තියෙන සමාජයක් තියෙන රටක්, ඒක වෙනුවෙන් තමයි අපි සියලු දෙනා එකතු වෙලා තියෙන්නේ. ඒකම පුදුම වෙනසක්. ඒ කියන්නේ ඒ සාමූහිකත්වය නැවත වතාවක් අපේ රට තුළ එකිනෙකා ගැන තියෙන හැඟීම, එකිනෙකා පිළිබඳ සංවේදී වීම, එකිනෙකා අපි සියලු දෙනාම එකතු වී දියුණු විය යුතුයි කියලා ඇති වෙලා තියෙන ඒ හැඟීම, මේ සියල්ලම මේ අපි දැනටමත් ලබාගෙන තියෙන ජයග්‍රහණ. ඒ විතරක් නෙවෙයි, පළමු වතාවට මම හිතන්නේ අපේ මෑත ඉතිහාසයේ නිදහස ලැබුවෙන් පස්සේ අපේ ඉතිහාසය තුළ අපි සියලු දෙනා අපේ වෙනස්කම් අමතක කරලා අපි ජාතීන් හැටියට වෙන් වෙච්ච දේව, අපි කුලයක් හැටියට වෙන් වෙලාද, අපි ආගම් හැටියට වෙන් වෙලාද, අපි කතා කරන භාෂාවන් වෙන් වෙලාද, ඒ සියල්ලම අමතක කළා. ඒ සියල්ලම අමතක කළා ශ්‍රී ලාංකිකයන් හැටියට මේ පොදු ගමන වෙනුවෙන්, ඒ පොදු උත්සාහය වෙනුවෙන් අපි සියලු දෙනා එකතු වෙලා තියෙනවා. අපේ නූතන ඉතිහාසය තුළ අපිට කරගන්නම බැරි වෙච්ච දේ මෙතෙක් කල් ඒ ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් බිහි කිරීම, රටේ සංවර්ධනය සඳහා සියලු දෙනාම සාමූහිකව සමානාත්මතාවයෙන් එකතු කිරීම, මේක අපි අවුරුදු 76ක් අපිට මේක කරගන්න බැරි වුණා. නමුත් අද ඒක සිද්ධ වෙමින් පවතිනවා. අද අප සියලු දෙනාම තේරුම් අරගෙන තියෙනවා මේ රට හදන්න නම් අපි සියලු දෙනාටම, අපි හැම එක්කෙනාටම යම් කාර්යභාරයක් තියෙනවා. ඒ කාර්යභාරයේ ඉෂ්ට වුණාම තමයි මේ රට දියුණු වෙන්නේ, මේ රට හදන්න පුළුවන් වෙන්නේ කියලා. ඒකත් විශාල ජයග්‍රහණයක්. අපේ ඉතිහාසය ගත්තම අපේ ඉතිහාසය පුරාම අපි බෙදිලා වැඩ කරේ, විශේෂයෙන්ම මැතිවරණ කිට්ටු වුණාම දේශපාලනය විසින් අපිව බෙදුවා, පක්ෂ හැටියට බෙදුවා, වෙන ජාතියක් වෙන ආගමක් අනේකා කරගෙන අපිව බෙදුවා, අපි එකිනෙකා එක්ක රණ්ඩු වුණා, අපි කතා කරන භාෂාව අනුව අපිව සමාජය තුළ ස්ථානගත වෙන තැන වෙනස් වුණා. නමුත් අද මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? අද කිසිවක් නෙවෙයි අදාළ වෙන්නේ, අපි සියලු දෙනාගෙම තියෙන පොදු සිහිනය, ඒ පොදු බලාපොරොත්තුව, අපි සියලු දෙනාගෙම තියෙන පොදු අත්දැකීම, මේ මෙතේ මෙච්චර කාලයක් මේ රට තුළ පැවතුණු ඒ දූෂිත දේශපාලන සංස්කෘතිය, ඒ ප්‍රභූ දේශපාලන සංස්කෘතිය ජනතාව දේශපාලඥයන් මත යැපෙන්නන් බවට පත් කරපු ඒ ප්‍රභූ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කළා, ශ්‍රී ලාංකික පුරවැසියන් හැටියට මේ රට අපි බාරගත යුතුයි, මේ රට තුළ ඒ පුරවැස බලය අපි ගොඩනගා ගත යුතුයි කියන ඒ විශ්වාසයත් බලාපොරොත්තුවත් තියෙනවා. අර සියලුම බෙදීම් වලට වඩා අන්න ඒක, ඒ අනන්‍යතාවය, ශ්‍රී ලාංකික පුරවැසි භාවය කියන එක වැදගත් වෙලා ඉස්මතු වෙලා. ඒකත් ජයග්‍රහණයක් නෙවෙයිද? ඒක විශිෂ්ට ජයග්‍රහණයක්. මේ ඡන්ද ප්‍රතිඵල එන්නේ ඉස්සෙල්ලා අපි ලබාගෙන තියෙන ජයග්‍රහණ. ඒ වගේම තමයි මෙතෙක් කල් සාම්ප්‍රදායිකව දේශපාලනයෙන් ඈත්ම වෙලා හිටපු කණ්ඩායම් අද අපිත් එක්ක ශක්තිමත්ව එකතු වෙලා තියෙන කණ්ඩායම් බවට පත් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ දවස්වල අපි තාරුණ්‍ය ගැන කියන දෙයක් තමයි, තාරුණ්‍යට දේශපාලනය අදාළ නැහැ, තාරුණ්‍ය දේශපාලනය තුල නැහැ කියලා. නමුත් අද ඒක වෙනස් වෙලා, අද උදේවරුවේ මම පෙරපාසල් ගුරුවරියන් කීප දෙනෙක් මුණ ගැහුණු වෙලාවේ ඔවුන් මට කියපු කතාව තමයි, අපි මාලිමාවට ඡන්ද දෙන්න තීරණය කරේ
අපේ දරුවන් අපිට කියපු නිසා. අපේ දරුවන් අපෙන් ඇහුවා කාටද ඡන්දය දෙන්නේ? මාලිමාවට මේ පාල ඡන්දය දෙන්න කියලා. ඒක කියලා තියෙන්නේ දෙමාපියන්ව වෙනස් කරලා තියෙන්නේ ඒ දරුවන්. මම වයස කීයද කියලා ඇහුවා මේ ළමයින්ගේ 19 20 18 19 20 තරුණ ළමයි. සමහර දෙමාපියන් මට කියලා තියෙනවා ඡන්දය දෙන්නවත් වයස නැති ළමයි අවුරුදු 15 16 ළමයි තමන්ගේ දෙමාපියන්ට දේශපාලනය උගන්වනවා. මාලිමාවේ නායකයන්ගේ කතා YouTube වල අහන්න දෙමාපියන්ට සලස්වනවා. මේ විදිහට ඔවුන් මැදිහත් වෙන්නේ. අද අපිට තව දුරටත් කියන්න බෑ තාරුණ්‍ය දේශපාලනයෙන් අයින් වෙලා ඒගොල්ලන්ගේ දේශපාලනය අදාළ නැහැ කියලා.